සුබදවසක්කර ප්‍රාර්ථනා කරනවා මගේ ආදරණීය අලුව හැමෝටම. ඉතින් කොහොමද යාළුවනේ, පුංචි වීඩියෝ එකක් කරන්න හිතුවා ඔයාලට ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් දැනුවත් කරන්න. අද මම මේ වීඩියෝ එක හදන්නේ 2022 අප්‍රේල් මාසේ 25. අද උදේ වෙනකොට ඔයාලට සෝෂල් මීඩියා වලින් එම නැත්නම් හෙලකුරු ඇප්ලිකේෂන් එකකින් මෙන්න මේ විදිහ නොටිෆිකේෂන් එකක් එන්නේ නැති බොහෝ දුරට ලෝකයේ උද්ධමනයේ අතින් තුන්වෙනි ස්ථානයට ලංකාව පත් වෙලා කියලා. උද්ධමනයේ කියලා කියන්නේ සරල සිංහලෙන් කිව්වොත් එහෙම භාණ්ඩ හා සේවාවන්හි අධික ලෙස මිල ඉහළ යාම. මේ චාට් එකට අනුව ශ්‍රී ලංකාව දැන් ඉන්නේ ලෝකයේ අංක තුන්වෙනි ස්ථානයට. අපිට කලින් සිම්බාබ්වේ සහ ලෙබනන් කියන රටවල් දෙක තමයි ඉන්නේ. ඊට අමතරව හොඳම කාරණය තමයි යුක්‍රේන්, ඒ වගේම වෙනසීලියාව, තුර්කිය වගේ රටවල් මේ චාට් එකේ ඔයාලට බලා ගන්න පුළුවන්. යුද්ධයක් තියෙන රටක් කියන යුක්‍රේනයේ තියෙන තැන, ඒ වගේම වෙනසීලියාව තියෙන රට තැන අංක 5. වෙනසීලියා කියන්නේ ඔයාලා දන්නවා Facebook එකේ වගේ සෑ වෙනවා ගොඩක් දුරට. ඒ රටේ මිනිස්සු ගතේ සල්ලි තිබ්බත් එයාලට බඩු ගන්න අධික ලෙස මුදලක් වියදම් කරන්න වෙලා තියෙනවා වගේ කතන්දර ගොඩක්. ඉතින් අපි බලමු පුංචි ඇනලයිස් එකකට ගිහිල්ලා වර්තමානයේ වෙනකොට ශ්‍රී ලංකාවේ ආර්ථිකය මොන වගේද කියලා. අම ඔයාලට ගන්නවා මෙන්න මේ විදියට සෙන්ට්‍රල් බැංක් එකේ මේ මූමන්ට් එක ඔයාලට බලා ගන්න පුළුවන්. පහුගිය අවුරුද්දක රුපියලේ වෙනස මේ වෙනකොට. මේක අපි සරල සිංහලෙන් මේක හඳුන්වනොත් මේක ඇවිල්ලා උද්ධමනයේ විදියට හඳුන්වන්න පුළුවන්. මොකද රුපියල ශක්තිමත් භාවයෙන් අඩු වෙලා ඩොලර් එකට ගෙවන්න පුළුවන් ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ තියෙන උද්ධමනය රටේ ඒ අවුරුද්දේ අප්‍රේල් මාසයේ වෙනකොට සාමාන්‍ය 197 රුපියලට ඩොලර් එකකට ගෙවන්න වෙලා තිබුණේ. අද වෙනකොට 334ක් වගේ යනවා මේක. ඒ වගේම සෙලින් රේට් එක 345.50 වගේ වෙලා තියෙනවා මේ වෙනකොට ඩොලර් එකේ. ඔයාලා බලන්න පුළුවන් මේ තියෙන්නේ බැංකවල සෙලින් රේට් එක, මේ තියෙන බයින් රේට් එක. ඉතින් මේ සියල්ලම අනාවරණය වෙන්නේ රටේ තියෙන උද්ධමනය. ඔයාලා මේ වෙනකොට Facebook එකේ හරි WhatsApp status වල හරි දකින්න ලැබෙයි මෙන්න මේ වගේ දේවල්. මේක මේ සතිය වෙච්ච දෙයක්. තවත් දෙකට දෙන කලින් සන්ලයිට් කැටයක් 130ක් උඩා, ලයිට් බොයි කැටයක් 145ක් වුණා, BB සබන් කැටයක් 168 පාරි වගේ ගානකින් වැඩි වුණා. ඒ වගේම මේ තියෙන deposit, මේක අද මං ගත්ත එකක්. මේ වෙනකොට deposit මේ අදාළ ප්‍රමාණයේ සයිස් එකේ රුපියල් 360 ටිප් එකක් දැන් වෙන රුපියල් 3000ක් වෙලා කියලා තමයි මෙයා දාලා තින්නේ. මේවා තමයි රටේ උද්ධමනය. ඒ වගේම තමයි සෙරප්පු දෙක පොල් ගහලක් වුණ DSI කින් ගන්න බ්‍රෑන්ඩ් එක කලින් 249 දීලා තින් දැන් 530ක් වෙලා තියෙනවා. ඒ වගේම තමයි ඔයාලා දන්නවා මේ ටෙනිස් බෝලේ දැන් වර්තමාන ප්‍රයිස් එක රුපියල් 1000ක් වෙලා තියෙනවා. මේ තියෙන්නේ රටේ උද්ධමනය. ඉතින් මතක තියාගන්න මේකට ප්‍රධාන වශයෙන්ම බලපෑවේ මේ පාලනය කරපු මෙයාලගේ දුර්ලකා තමයි. ඒ වගේ මේකට කලින් පාලනය කරපු කට්ටියත් මේවට වග කියන්න ඕනි. මෙයාලා අධික ලෙස ණය ගත්තා ලෝකෙින් දෙන්න පුළුවන් හැම රටින්ම. අවසානයෙන් බංගලාදේශෙම ණය ගත්තා. ඒ වගේම තමයි මෙයාලගේ අනිත්‍ය තමයි අනවශ්‍ය විදියට මේ ණය වගේම මෙයාලා සල්ලි අච්චු ගැහුව සෑහෙන විදියට රටක කොළ ගස්වල කොළ වගේ සල්ලි ගැහුවට පස්සේ එහි වටිනාකමක් නැති වෙනවා. මේ දේවල් මේ මිනිසුන්ට තේරුම් නැති දන්නේ ඒ කාලේ මේ වගේ ඉකොනොමික් ක්‍රෑෂ් එකකට ඉස්සරහට මුණ දෙන්න වෙනවා කියන එක කිසිම මේ විදියට කවුරුත් දැනුවත් කරේ නැද්ද දන්නේ නැහැ. එහෙම කරේ නැත්නම් අද මේ වෙනකොට මේ වගේ ප්‍රශ්න ගොඩක් රට තුළ මතුවෙන්නේ නැහැ. අනිත් එක තමයි මෙයාලගේ තියෙන ලොකුම දුර්වලකමක් තමයි රටේ තියපු තිබුණ සියලුම දේශපාලන පක්ෂ රාජ්‍ය කරපු කිසිම කෙනෙක් අපිට PayPal ක්‍රිප්ටෝ කරන්සි ඇක්සෙප්ට් කරලා ඉන්ටර්නේෂනල් පේමෙන්ට් මෙතඩ් විදිහට මේවා පාවිච්චි කරන්න දුන්නේ නැහැ. හරියට ඒ දේවල් ටික දුන්නා නම් PayPal වගේ දේවල් ලංකාවට අද මෙහෙම වෙන්නේ නැහැ. ඩොලර් හිඟයක් වෙන්නේ නැහැ ඇත්තටම. ලංකාවේ ගොඩක් ව්‍යවසායකයෝ ඉන්නවා. ඒ වගේම ඔන්ලයින් ජොබ් කරන කට්ටිය ඉන්නවා. ඔන්ලයින් සෙල්ස් ස්ටෝර්ස් තියාගෙන කට්ටිය වැඩ කරනවා. මේවට පේමෙන්ට් මෙතඩ් එකක් විදිහට මේවා අප්‍රූවල් කරලා දෙන්න බලාපොරොත්තු වෙන්න ඕනේ මෙයාලා. ඉතින් ඒ වගේ දේවල් කරා නම් මෙච්චර ලොකු ඉකොනොමික් ක්‍රෑෂ් එකකට ලංකාවට යන්න වෙන්නේ නැහැ. ඉතින් අනිත් කාරණාව තමයි මේ යන විදිහට ඉස්සරහට ගියොත් එම තව මාසයක් විතර යනකොට ලංකාවේ වල දරන දැනටමත් ගොඩක් තැන්වල ඔය සාබාන් ඒ වගේම දත්පුරුසු වගේ දේවල් අධික ලෙස මිනිස්සු ගන්නවා. මේ ඉස්සරහට ලොකු විදිහට මේවා නැති වෙයි කියලා. ඉතින් ඒ බයටත් එක්ක හැම භාණ්ඩයක්ම ඉස්සරහදී මිල ඉහළට යන්නත් පුළුවන්. ඒ වගේම සමහර භාණ්ඩ තියේද නැද්ද කියලා කියන්නත් බෑ. ඉතින් ඔයාලා දන්නවා මේ චාට් එකට අනුව සාමාන්‍යයෙන් අපිටත් පල්ලහැ ලෝකයේ ඉන්න රටක් තමයි. මම ඔයාලට මේ
පෙන්වන්න යන්නේ වෙනසීලියාව කියන රට. ඒ වගේ මේ chart එකට අනුව අපිටත් පල්හැන් ඉන්නවා අංක 5 වෙනසීලියාව අපි අංක 3. එතකොට මේ තියෙන්නේ වෙනසීලියාව කියන රටේ මේ වෙනකොට එයාලට මුණ දෙන්නලා තියෙන ලොකුම ගැටලු ප්‍රමාණය මේ තියෙන රටේ සල්ලි එයාලට ඒ සල්ලි වලින් ඇත්තම බාණ්ඩ සහ සේවාවන් ලබා ගන්න කියන පස්සේ විල්බැරෝ ගණන් වලින් වගේ බඩු ගන්න ගිනියන්න වෙනවා මේ තියෙන සල්ලි. ඉතින් මේ තත්ත්වයේ සමහරක් විට නුදුරු අනාගතයේදීම ශ්‍රී ලංකාවටත් මේ වගේ ප්‍රශ්නයක් එයිද නැහැ. මෙයාලා ඉන්නේ 5 අපි ඉන්නේ 3. ඉතින් මේකට ගන්න පුළුවන් සොලූෂන් ඉක්මනට අරන් රට තුල අනවශ්‍ය විදියට ඔය යම් කිසි ආනයන කිරීම වගේ දේවල් කරන සමහර දේවල් තියෙනවා නේද? ඒව නතර කරලා ඒවා දේශීය වශයෙන් මොනවාරි සොලූෂන් ටිකක් ඉක්මනටම අරන් ඒවා අරහා එක්ක IMF ඉන්වෝල්ව් වෙන්න ටික කාලයක් යයි කියලා කියනවා. කොහොම හරි තව ඉස්සරහදී අපිට සාමාන්‍යයෙන් ලොකු විවසනය වලට ලංකාව රටක් මේ ලක් වෙන්න පුළුවන්. ඒක නිසා මොනවා හරි සොලූෂන් ටිකක් කරන් මේවා ඉක්මනටම යථාතත්වයට කරගෙන නැතුනොත් එමෙතන මාසයක් කාමරයක් යනකොට අපිටත් මේ විදියට පාංගිඩියක් ගන්න රුපියල් වලින් බර ගන්න ගෙවන්න වෙයි. මොකද මේ යන විදියට ලංකාවේ ඉකොනොමික් ක්‍රෑෂ් එක කොතරින් නතර වේද කියලා කියන්න බෑ. ඉතින් රජයේ වැඩ කරන කට්ටිය වගේම මේ අදාළ බලධාරීන් අදාළ තැන්වලදී නිසි පිළිතුරු එමෙතන හරි ඇක්ෂන් එකක් හරි සොලූෂන් එකක් ගත්තනම් අද රට මේ තත්ත්වයට පත් වෙන්නේ නැහැ. ඉතින් අනාගතයේදීවත් මේ වගේ දේවල් මේ දැම්ම මේ වට සොලූෂන්ස් අරන් මොනවාරි කරලා මේ තියෙන තත්ත්වය නතර කරලා මේ මිනිස්සු විඳින දුක් කටු ඒ හැමදේම නතර කරලා ලංකාව ඉක්මනටම නැතත්වයට පත් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙන රටක් බංකොලොත් වෙනකොට බලා ගන්න පුළුවන් ඉන්නේ පළවෙනි සාධක ටික තමයි පොලිම් ඉන්දර පොලිම් ඊට පස්සේ දැන් ගෑස් පොලිම් දැන් කරන්ට් එක නැහැ. ඒ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. මේවා එන්න කලින් මෙයාලට ඇත්තම සොලූෂන් එකක් ගන්න තිබ්බ කාලෙත් තිබ්බා. අද වෙනකොට ලංකාවේ තත්ත්වය සෑහෙන්න නරකයි. ඉතින් ඉක්මනටම අදාළ බලධාරීන් මේ සඳහා ඉක්මනට ක්‍රියාමාර්ග අරගෙන ලංකාව නැවතත් යථාතත්වයට පත් වේවා කියලා තමයි අපි හැමෝගෙම ප්‍රාර්ථනාව. හැබැයි මේ යන විදිය නම් සෑහෙන්න නරකයි ලංකාව. හරියාලුනේ ඔයාලගේ මොනවාලේ අදහස් ටිකක් තියෙනවා පල්ලෑ කමෙන්ට් සෙක්ෂන් එක තියෙනවා. කමෙන්ට් එකක් දාන අපි 2016 17 18 19 20 දැන් මේ අවුරුදු ගාණක් බලාපොරොත්තු වෙලා ඉන්න PayPal ඒ වගේ ක්‍රිප්ටෝ ඇක්සෙප්ට් කරලා මොනවා හරි කමන්න ලංකාවේ මේ තරම බරපතලයි මේ වගේ දේවල් වලින් සල්ලි හොයන දේවල් ඩොලර් ලංකාවට ගේන්න පුළුවන් විදියට මේවා කරලා දෙන්න කියලා ඒ වගේට සොලූෂන් කිසිම දෙයක් නැහැ. අද කියනවා ඩොලර් නැහැ කියලා. විච්ච දෙයක් නැහැ ඩොලර් වලට රටට ආපු ඩොලර් වලට. ඉතින් ඕකයි වර්තමාන තත්ත්වය. හරියාලුනේ ගිහිල්ලා ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ආ වීඩියෝ එකට ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන් ඔයාලගේ අදහස කමෙන්ට් සෙක්ෂන් එක තියෙනවා. කමෙන්ට් එකක් විදියට දාගට යන්න අපි ප්‍රාර්ථනා කරමු හැමෝම එකට එකතු වෙලා ලංකාව නැවතත් යථා තත්ත්වයට පත් වේවා කියලා.